මට ආරාධනයක් ලැබෙනවා දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ලංකාවේ අංක 1 සුපිරිම පිරිමි පාසලක දේශනය ප්‍රින්සිපල් කතා කරලා කියනවා මනෝජ් මහත්තයා ඔයා එන්න අපේ ඉස්කෝලේ ළමයින්ට දේශනයකට ළමයින්ට මම අහුවා කවුද සර් ගන්න ළමයි අපි මේසරේ ගන්න ඔක්කොම 9 වසර මම අහුවා අයියේ බුද්ධ අම්මේ 9 වසර කියන්නේ ජාත්‍යන්තර බඩු විදුලි බල ප්‍රශ්නයක් උන්ට නැහැ ගේ ඇතුලේ කරන්ට් එක හදයි විනාඩි දෙකට මං අහුවා සර් බැයිද දෙමව්පියෝ ටික ගෙන්න ගන්න දෙමව්පියෝ ගෙන්නුවොත් අපේ 625 එනවා ආ මතක තියාගන්න 625 ආවොත් දන්නවනේ කකමන්නේ සර් ගෙන්නන්න ගෙන්නන්න මමනේ එන්නේ කයිගේ සර් ගෙන්නන්න 625න් 617ක් ඇවිල්ලා පැය දෙකක දේශනයක් පැය දෙකක දේශනයකින් පස්සේ එක තරුණ අම්මා කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා මහත්තයා මහත්තයාද දැන් ඔය අපේ පුතාලට දේශනයක් දෙනවා කියන්නේ මං කව් මං තමයි අනේ මහත්තයෝ අමතක කරන්න එපා මගේ කත් ඉන්න ඕතන ඔයා කියන්න උන්ට අද ලුණු ඇඹුල් ඇතුව හැබැයි මං කිව්වා කියන්න එපා ඒකට බයයි ඒකට බයයි සර් මම මොනවද කියන්න ඕනේ කියන්නේ මොනවද මහත්තයෝ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 186ක් ගත්තා 89ක් දැම්ම මේ ඉස්කෝලේට දානකොට හොඳට හිටියා දැන් ගණ්ඩ දෙයක් නේ ගණ්ඩ දෙයක් නේ මම හැ ඇයියේ මුරණ්ඩුයි මුරණ්ඩුයි දැන් අපිට ඒගොල්ලන්ගේ කිසි දෙයක් අහන්න බෑ ඒගොල්ලන්ට කේන් තියනවා ඇයි ඇයි අම්මට මොකද අම්ම දන්නේ නැත්නම් කටවහන් ඉන්න දන්නේ නැති කෙල්ල මල්ල අහන්න එපා කොල්ලගෙන් අහන්න බෑලු කොල්ලට කේන් තියනවලු ඉස්කෝලේ යන්න නම් ලැප්ටොප් එකක් අවශ්‍යයි කිව්වා 125,000කට අරන් දුන්නා සල්ලි තියෙන පවුලා කොරෝනා වලට ඉස්සෙල්ලා අන්තර්ජාලය සම්බන්ධ කරගන්න කෑල්ල රුපියල් 2000යි අරන් දුන්නේ නැහැ කියලා නෙමෙයි කියපු වෙලාවට ගినాමේ නැහැ කියලා ලැප්ටොප් එක ගැහුවලු අම්මගේ කකුල් දෙක ගාව කෑලි දෙකයි තියාගනින් උඹේ කෙහෙල් බල මට ඕනේ නැහැ කොල්ලගේ වයස අවුරුදු 14යි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 189යි ලංකාවේ අංක 1 සුපිරිම පාසලක අම්මා පෙන්නන්න බෑ අම්මා පෙන්නන්න බෑ කොල්ලා දැන් හොඳ යෝජනාවක් කරනවා අම්මට මොකද්ද මට ඉස්කෝලේ යන්න නම් අරන් දීපන් බයික් එකක් මට ඉන්දියන් කෙහෙල් මල් වැඩක් නැහැ මට ඕනේ ජපන් එකක් 115යි අරන් දීපන් බයික් එකක් ඉල්ලනවා ඉස්කෝලේ යන්න සර් ඒක ඉන්දියන් එකක් වෙන්නත් බැයිලු හේ අම්මා මට කියනවා අනේ සර් දේශනේදී ළමයින්ට කියන්න අම්මලට එහෙම කරන්න එපා පව් කියන්න මම කිව්වා කියන්න එපා අපිට පුළුවන්ද සර් ඔවා දේශනවල කටක් කරලා කියන්න පුතේ දැන් ඉන්දියන් බයිසිකලුත් හොඳයි ඔය රජේ සේවකින්ටත් මම කවලේ මට ඔවා කියන්න බෑ ඔයා ගිහිල්ලා පන්ති බාර සර් හම්බ වෙන්න පන්ති බාර සර් හම්බුණා මහත්වයේ වැඩක් උනේ නැහැ ඇයි ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ කියනවා අම්මා අපිට පිළිගන්න බෑ ඔයාගේ පුතා දක්ෂ ළමේ ඔයාගේ පුතා පන්තියේ පළවෙනියා ඔයාගේ පුතා ශ්‍රේණියේ පළවෙනියා ඔයාගේ පුතා හොඳ ළමේ බලන්න සර් අපේ පුතා ඔක්කොටම හොඳයිලු මාව තමයි පෙන්වන්න බැරි මම මොනවදනේ ඔච්චර කරන්න මුරණ්ඩු වැඩ තමයි දැන් සර් හිතන්න පිටතර තම්බල තිබ්බොත් අහනවයි තැඹුවේ බැදලා තිබ්බොත් අහනවයි බැද්දේ මං ළඟදී දවසක් බලන්න බැදලා තම්බල දෙකම තිබ්බා ඒ කහනවලු උඹට පිසුද ඔය පිටතර ගණන් අඩු කාලේ දැන් තම්බන්න හම් වෙන්නේ පිසුද කියලා අහනවලු පන්ති බාරස කියනවා හොඳම ළමයා ශ්‍රේණියේ පළවෙනියා ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 189යි අම්මා පෙන්වන්න බෑ මෙන්න සර් අපයෝජනයක පෙර නිමිති අපයෝජනයක පෙර නිමිති මේ පෙන්වන්නේ පෙර නිමිති මම ඔයගොල්ලෝ කොහෙද සර් අපි හෝමගම හෝමගම කැමති නම් හෙට උදේට ළමයා එක්කන් එන්න පොලිස් ළමා හා කාන්තාකාරංශ බූලස්ථානෙට මම එතකොට එතන OIC මං කව එක්කන් එන්න අනේ සර් පින් සිද්ධ වෙයි මං හෙට උදේම එනවා මොනවද සර් එනකොට ගේන්න ඕනේ මං කව මුකුත් එපා එනකොට මහත්තයා එක්කන් එන්න හේ සර් ඒ නෝනා මගෙන් අහනවා සර් ඕ ඔය වැඩේට අපේ මිනිහා ඕනෙමද මං කව හිටියොත් හොඳයි ඉතින් හැම වැඩේටම ඉන්නවා වගේ ඇයි සර් හෙක්කෙන්ද කියන්නේ මං කොහේ ඉන්නව රවුල් කරකෝලා බඩ තියෙන තඩි පොලිස් කාර්යෝ දෙන්නේ දම්මලා ළමයි අපි ගාවට එක්කන් එන්නේ සර් බය කරෝ ගන්න මං ගියා සිංහල අවුරුද්දට මගේ යාළුවෙක්ගේ ගෙදර ඔය අසේලගෙත් යාළුවා අසේලගේ හොඳම යාළුවා සිංහල අවුරුද්දට ගියා එකට පොඩි පැටවු දෙන්නෙක් ඉන්නේ හේ යාළුවාගේ නෝනා ළමයින්ට කියනවා පුතේ කණ්ඩ බට්ටික ඔක්කොම ඔය අංකල් පොලිසිය මාව පෙන්නලා මං කොහේ යකෝ මාව පෙන්නන්නේ පෙන්නහන් උඹේ මිනිහා අර ඉන්නේ පෙරේතෙක් වගේ එකෙක් ගේ ඇතුලේ ඉන්න අලි තඩි බඩක් තියෙන එක දැක්කම බත් දෙමේ ගිලින්න පුළුවන් ඕන තලපයා මාව පෙන්නලා බත් ගිල්ලන්න පුත් මේ අපේ ආයතනයේ අපේ පොලිස් ළමා හා කාන්තාකාරංශ මූලස්ථානයේ තියෙන වෙනමම ප්‍රොෆෙෂනල් වෘත්තිමය මනෝවිද්‍යා උපදේශන ඒකකයක්
අපි ගාව ඉන්නවා අපේ පොලිස් ළමා හා කාන්තාකාරංච කියන හරි සන්නද්ධ ආයතනයක් සර්. ඒකේ ඉන්නවා ප්‍රොෆෙෂනල් වෘත්තිමය මනෝවිද්‍යා උපදේශක වරු ඉන්නවා වරියෝ ඉන්නවා. අර ඉස්සර වගේ පොලිසිය බය කරලා නෙමෙයි ප්‍රශ්න විසඳන්නේ. එතන කතා කරන්න වෙනම කට්ටිය ඉන්නවා. මේ වගේ ළමයි අපි ගාවට එක්කන් එනවා. ඒ ළමයි එක්ක කතා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. සමහර අය නිලැඳුමුත් නෙමෙයි සිවිල් ඉන්නේ. ඒ වගේ ළමයි අපි ගාවට එක්කන් එනවා. ඒ ළමයි එක්ක කතා කරලා අහනවා ඒ ළමයාට උනේ මොකද? ඒ ළමයාට එහෙම වෙන්න හේතුව හොයන්න පුළුවන්. කිසිම වෙලාවක පොලිස් ළමා හා කාන්තාකාරංශ මනෝවිද්‍යා උපදේශන ඒකකය ප්‍රතිකර්ම බෙහෙත් පෙති නිකුත් කරන ආයතනයක් නෙමෙයි. බෙහෙත් පෙති දෙන්නේ නැහැ. බක්ව එක්කන් එන්න. මංස හෙට උදේ වෙනවා. මගව මහත්තයා එක්කන් එන්න. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ මහත්තයා ලංකාවේ නැහැ. කොහෙද ඉන්නේ? මගේ මහත්තයා ඉන්නේ රට අවුරුද්දකට සැරයයි එන්නේ. මේ සැරේ අවුරුද්දට ආවා. ආයෙන්නේ ලබන අවුරුද්දේ. පළවෙනි ප්‍රශ්නේ මම ඒ අම්මගෙන් ඇහුවේ ඔයාගේ පුතා ඔය මහත්තයා රට යනකොට ඔය පුතාගේ වයස කීයද? සර් මගේ පුතාට වයස අවුරුදු 4යි මගේ මහත්තයා රට ගියේ. අම්මලා ගණන් ටික හදන්න. පුතාට වයස අවුරුදු මේ මෙහෙම කතා කරනවා පිටිපස්සට ඇහෙනවද පොඩ්ඩක් අත උස්සන්න? ඇහෙනවනේ. පුතාට වයස අවුරුදු 4න් තාත්තා රට යනවා. දැන් පුතාගේ වයස අවුරුදු 14යි. අවුරුදු 10ක් තාත්තා රට. සර් මේ අවුරුදු 10 තමයි ළමයාගේ මුල්ලමාවිය සංවර්ධනයේ සුන්දරම කාලේ. තාත්තගේ ආදරය කරුණාව දයාව ස්පර්ශය ඕනම කාලේ තාත්තා නැතුව යනවා. ඒක හරි අවාසනාවන්ත සිද්ධියක්. ඒ අවාසනාවන්ත සිද්ධියට සර් ඔබතුමල්ලා මිහි පිට මුහුණ දීපු මිනිස්සු. මේ මම අවුරුදු 10ක් මගේ තරුණ කාලේ මිහි පිට කැප කරපු මිනිහෙක්. මේ ඉන්න අපේ පොලිස් නිලධාරි මහතුරු තව මෙතන ඇති සන්නද්ධංශය ඕන තරම් මහතුරු. අපිටත් බැරි වුණා ඒ කාලේ අපේ ළමයි ගැන හොයලා බලන්න. ඒක මේ රට වෙනුවෙන් කරපු දෙයක්. ඒක අපි කලේ නැත්තම් සර්ලා නොකළනම් මේ රටේ මෙහෙම කෙලින් ඉන්න බෑනේ. නේද? මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි. මගේ අම්මගෙන් අහනවා ඔයාගේ මහත්තයා රට යනකොට ඔය පුතාගේ වයස කීයද? සර් පුතාට වයස අවුරුදු 4යි. මහත්තයා රට ඉන්නේ අවුරුද්දකට සතියක් එනවා. මේ අවුරුද්දට ආවා. ආයෙන්නේ ලබන අවුරුද්දේ පිටිපස්සට මාව පේන්නේ නෑනේ. ආයෙන්නේ ලබන අවුරුද්දේ ගණන් ටික හදන්නකො. පුතාගේ වයස අවුරුදු 14යි. පුතාට අවුරුදු 4න් තාත්තා රට ගියා. අවුරුදු 10ක් තාත්තා රට. අවුරුද්දට සතියයි තාත්තා ගෙදර ආවේ. දවස් 365 වැඩි කිරීම 10 3650යි. මිහි පිට මිනිහේ ජීවත් වෙන්නේ නෑ දවස් 25000කට වැඩිය. මන් දන්නේ නෑ ගණන් හදලා බලන්න. දවස් 365 වැඩි කිරීම 10 3650යි. ළමයාගේ මුල්ලමාවිය සංවර්ධනයේ සුන්දරම කාලේ. මුල්ලමාවිය සංවර්ධනයත් එක්ක ළමයාගේ පරිණතභාවයට ඇතිවෙන කාලේ තාත්තා විදේශගත වෙලා. තාත්තා එකට සාධාරණයක් කරනවා. කොහොමද? අවුරුද්දට සතියයි දවස් 7යි. 7 වැඩි කිරීම 10 උත්තරේ 70යි. දවස් 3650කට ළමයාට තාත්තගේ ආදරය කරුණාව දයාව ස්පර්ශය දවස් 70යි. ඇත්තන් ඇති කියන්න මදි නම් මදි කියන්න. ගෑවෙන්නවත් මදි. සරේ 70න් භාගයක් රාත්‍රී කාලය 35යි. 35න් භාගයක් ළමයා ඉස්කෝලේ යන්න ඕනේ 20යි. 20න් භාගයක් තාත්තගේ පෞද්ගලික වැඩ. බලනකොට කොල්ලට ආදරය කරුණාව දයාව ස්පර්ශය ලැබිලම නැහැ. දැන් කොල්ලා ගෙදර ටිකක් චණ්ඩියා. ඉස්කෝලේ යන්න බයික් එකක් ඉල්ලනවා. ඇයි? තාත්තා ගෙදර නැහැ. අම්මා පෙන්නන්න බෑ. චණ්ඩියා. මං කිව්වා මිස් ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මහත්තයා ගෙදර නැති එක. කරුණාකරලා මහත්තයා ලංකාවට ගෙන්නගෙන අවුරුදු දෙකක් තියාගන්න පුතා හරියයි. ඒ සැරේ නෝනා මට කියනවා සර් පිස්සු කතා කරන්න එපා. මගේ මිනිහා රට ගිය ආසාවට නෙමෙයි. මගේ මිනිහා රට ගිය ඔය කොල්ලට ගයක් හදන්න. මම හදනවද? හදනවනේ නං. දැන් මේ සැරේ නිමාඩුවට අහම කොන්ක්‍රීට් එකට කම්බි ගෙනාවා. බාස්ුන්න හැකුවා නෝනා මෙල් වවලට වැඩිය හොඳයි. ඒගොල්ලෝ කොන්ක්‍රීට් එකක් දානවා. ගේ හදලා ඉවර වෙනකොට ඉතින් මහලු නිවාසයක් හොයාගන්න තමයි තියෙන්නේ. ඔබ සියලු දෙනාටම මෙතන ඉන්න හැමෝටම තියෙනවා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය. ඔය කියන කොටත් අල්ලලා බැලුවා වූ තියෙනවා. ඔයා ඔකට හරි කැමති. ඔයා ඔකට හරි ආදරෙයි. ඔයා ඔකට හරි ප්‍රියයි. ඔයා ඔකට කවරයක් දැම්මා හරියට චාර්ජ් කරනවා. ඊයේ රෑ ඔක වෙලා බලලා චාර්ජ් කළේ අද කීයට එන්න වෙයිද දන්නේ නැහැ. චාර්ජ් කරගෙන යන්න ඕනේ. ඔයා දන්නවා බැටරි වීක් වුණොත් ඔකට ලෙඩා.
දවස ගානේ ඔක චාර්ජ් කරනවා ඇයි වැඩිකල් ප්‍රයෝජනය සඳහා ඔයා ඔය ජංගම දුරකථනේ සති දෙකක් පාවිච්චි කරන්න නැතුව හංගලා තියන්න ඔයාට චාර්ජ් කරන්න ටිකක් අමාරු වෙයි යන්තම් කොහොම හරි චාර්ජ් කරගත්තා කියන්නකෝ සර් ආයි අවුරුදු දෙකක් තුනක් අයින් කළා ආයි චාර්ජ් කරන්න යන්න බැටරිය වී ඉවරයි ගන්න දෙයක් නැහැ අවුරුදු තුනක් හතරක් යනකොට සර්කිට් එකක් ඉවරයි හරියටම ඔබේ දරුවත් ඔය වගේම තමයි දවස ගානේ උදේට විනාඩි 15ක් 20ක් රැට විනාඩි 15ක් 20ක් අම්මයි තාත්තයි චාර්ජ් කරන්න දීර්ඝ කාලීන ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා නම් එච්චරයි කතාව।